आयुबोवन सुबह उदासनक कालीन प्रवृत्ति वार्ता करने अंक एक समेत कालीन सत्य हरियत वकीयन सियत उदासन पुआत विकास शायद में ममलक्षिका प्रणांतु प्रतिबिंब सिरस्ताल වසංගත සමයේ අධ්‍යාපනය සඳහා ලෝක බැංකුව ලබා දුන් රුපියල් කෝටි 98ට මොකද වුනේ ජෝසප් ස්ටාලින් ප්‍රශ්න කරයි කොතලාවල පනත සම්මත කර ගැනීමට දරන සියලු උත්සාහයන් පරාජය කරනවා විපක්ෂ නායක සජිත් කියයි ඔලිම්පික් උළෙලට ජපානයේ සූදානම දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය කොළඹ ආතුරුප්පු වීදියේ නිවසක සංගවාති වියදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සොයාගෙන තිබෙනවා. කිඹුලඇලේ ගුණානමැත්තාගේ සහෝදරයෙකු මෙම ජාවාරම මෙහෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මේ අතර මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට චෝදනා ලැබ සිටි පින්තු නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වුණා. ආදුරුප්පු වීදියේ නිවසක සංගවා තිබියදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග නිවසියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිඹුලඇලේ ගුණා නැමැත්තාගේ සහෝදරයෙකු මෙම ජාවාරම මෙහෙවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තුගය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා. රන්මල්ලි නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ඥාති සහෝදරයෙකුද 1 කෝටි 39 ලක්ෂයක මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොට්ටාව ප්‍රදේශයේ නිවසක වලදා තිබියදී මෙම මුදල් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙතර අපරාධ රැසකට සම්බන්ධ පින්තු නැමැත්තාද විශේෂ කාර්ය බලකා මෙහෙයුමක් අතරතුරදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ සීදුව පොලිස් පසමේ බේස්ලයින් පාර ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සැක කටයුතු පුද්ගලයන් පිරිසක් ගමන් කළ වාහනයක් හඹා යන අතරතුරදී වෙඩි හුවමාරුව සිදු වී තිබෙනවා. තුවාල ලැබූ පින්තු නැමැත්තා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි වාර්තා වෙන්නේ. කලකට ඉහතදී මොහු මීගමුව බන්ධනාගාරයේ සිටියදී ඔහුට අධිශීතකරණයක් ආදී උපකරණ සැපීමක් සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයෙකු වැඩතහනමට ලක් වූ බවද වාර්තා වෙනවා. මේ වාහනයේ සිටි අනිකුත් පුද්ගලයන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. වසංගත සමයේ අධ්‍යාපනය සඳහා ලෝක බැංකුව ලබා දුන් රුපියල් කෝටි 98ට සිදු වූයේ කුමක්දයි ජෝසප් ස්ටාලින් රජයෙන් ප්‍රශ්න කරනවා. ඔහු මෙසේ ප්‍රශ්න කරේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ගුරුවැටුප් විෂමතායතුළු ඉල්ලීම් දිනා ගැනීමට තම සටන තවත් වැඩි කරන බව ගුරුසංගම් කිහිපයක් ප්‍රකාශ කළා. ආපදා තත්ත්වය තුළ අධ්‍යාපනය නගා සිටවන්න කියලා ලෝක බැංකුව ආධාරයක් දුන්නා රුපියල් මිලියන 980. මේ ආධාරය පැහැදිලි මතක තියාගන්න මේක ණයක්. මේ ගාය ගෙවන්න ඕනේ ජනතාවගේ බදු මුදලින්. ජනතාව ඒ සඳහා බදු ගෙවන ගමන් තමන්ගේ කනකර උගස් තියලා ෆෝන් ගන්නවා. දැන් මේ ආධාර මුදලට මොකද කළේ? දැන් මේක ඇවිල්ලා රුපියල් මිලියන 5000ක් වෙන් කරා මේ ටැප් දෙන්න. කෝ ඒ සල්ලි? ඒ සල්ලි වලට මොකද කරේ? අපිව සාකච්ඡා වලට කැඳවලා නැහැ මහාචාර්ය ජීඑල් පීරිස්. ඒක මහාචාර්ය කපිල පෙරේරා. ආණ්ඩුවට හොඳ හැටි කඩේ යමින් ඔය මහාචාර්ය පට්ටම හොඳයි ළමයෙකුට දුන්නා නම් දෙන්නම. දෙන්නගේ මහාචාර්ය පට්ටම්. ළමයි දෙන්නෙකුට දුන්නා නම් ඔయిత වඩා හොඳයි. ඒ මහාචාර්ය ධූරයට නිගා වෙන ලෙස තමයි අමාත්‍යංශය තුල හැසිරෙමින් තිබෙන්නේ. අඩුම ගානේ මේ බිඳවැටුණු අධ්‍යාපනය පිළිබඳව කිසිදු සාකච්ඡාවක් කරලා නැහැ වෘත්ති සමිතිත් එක්ක. මාස 16ක් තිස්සේ අපේ දරුවන් අධ්‍යාපනයෙන් මේ ආණ්ඩුව පිටමං කරලා තිබෙනවා. අද මේ මහාචාර්යවරු දෙන්නත් ඇතුළු මේ සමස්ත ආණ්ඩුව. ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම ගුරු විදුහල්පතිවරුන් මේ වෙන විට ඉවත් වී සිටිනවා. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ තිබෙනවා. ඉදිරියේදී අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනතුරු අපි බලාපොරොත්තු වෙනා ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගෙනීම් ක්‍රියාවලියෙන් ඉවත් වී සිටීම් ආදී මේ මාස 22 වෙනි දින කොළඹදී ලංකාවේ සියලුම ගුරු විදුහල්පතිවරුන් එකතු කරගෙන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.
කොතලාවල පනත සම්මත කර ගැනීමට දරන සියලු උත්සාහයන් පරාජය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. ඒ කොතලාවල පනත පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් කොතලාවල පනතට එරෙහිව රටපුරා විරෝධතා මතුවැති මොහොතක ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ කොතලාවල විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගෙන එන බවයි. මේ අතර එම ප්‍රකාශයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දැක්වුවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්. එමගින් විපක්ෂ නායකවරයා පවසන්නේ යෝජිත පනත මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් බවයි. ඒ නිසා ජනාධිපතිවරයා මෙම කොතලාවල පනත වහම හකුලා ගත යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. එමෙන්ම රජයේ හිතුවක්කාර ලෙස කොතලාවල පනත සම්මත කර ගැනීමට දරන උත්සාහයද පරාජය කරන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ සඳහා මහා සංග්‍රහණ විශ්වවිද්‍යාල ප්‍රජාව සහ සිවිල් සංවිධාන එක්කර ගන්නා බවද විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටිනවා. ගුරුවරුන්ට අපහාසාත්මක ලෙස කතා කිරීම පිළිබඳව අදත් විවිධ පාර්ශ්ව සිය විරෝධය පළ කළා. ගුරුවරුන්ට අපහාස කිරීම පිළිබඳව ඊයේ පැවති සමගි ජනබලවේග මාධ්‍ය හමුවේදීද අදහස් පළ කෙරුණා. අද මහ කැත විදියට හරි නරක විදියට තමයි ගුරු වෘතිය එදිලා ඉන්නව සමහර අය ආමන්ත්‍රණය කරන්නේ. ඒගොල්ලොන් ඔන්ලයින් කරන්න කියලා ආණ්ඩුවේ කවුරුත් මුකුත් කිව්වේ නැහැ. කොහෙද දාලා තියන්නේ ඔන්ලයින් පන්ති කරන්න කිව්වා කියලා. නෑ නෑ එහෙම එකක් නැහැ. ඒ මිනිසුන්ට ලැබෙන වැටුපෙන් ඒගොල්ලෝ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හොයාගෙන ක්‍රියාමාර්ග හොයාගෙන අන්තර්ජාල පහසුකම් නැති දැන්වල ඒගොල්ලෝගේ කැපකිරීමෙන් කැපවීමෙන් දරුවන්ට තියෙන සෙනෙහසින්ද තමයි මේ විදියට වැඩ කටයුතු කරේ. එහෙම අයට අඩු ගන්න සැලකිල්ලක් දෙන්න මේ මහා උගතුන් වියතුන් බුද්ධිමතුන් බිහි කරයි කියන ජනාධිපතිවරයාටවත් විශේෂයෙන්ම ආණ්ඩුවටවත් බැරි වෙලා තියෙන එක ගැන අපි කනගාටු වෙනවා. දැන් ගුරුවරුන්ට කියනවා කාලකන්ණි කියලා. දැන් මේ කාලකන්ණි ගුරුවරු තමයි ඩේටා දාගෙන ඩිවයිස් අරගෙන ස්මාර්ට්ෆෝන් අරගෙන මේ දුවා දරුවන්ට මේ රටේ ඉන්න දුවා දරුවන්ට උගන්වන්නේ. ආණ්ඩුවෙන් ඩේටා වලට සල්ලි ගෙවනවද? ආණ්ඩුවෙන් ඩිවයිස් අරන් දීලා තිබෙනවද? ගුරුවරුන්ට ආණ්ඩුවේ ස්මාර්ට්ෆෝන් අරන් දීලා තිබෙනවද? ඔය ඇමතිවරයා ඔය කියන කාලකන්ණි ගුරුවරු තමයි මේ ඇමතිවරයාගේ දරුවන්ට පවා උගන්වන්න තමන්ගේ මුදල් වේදන් කරගෙන අද මේ රටේ ඉස්සරහට අවිලා තියෙන්නේ. අපි ගුරුවරුන්ට මමට පියාට වාගේ සැලකුවේ. අපේ රටේ සංස්කෘතිය ඒකයි. මේ රටේ දරුවන්ට අධ්‍යාපනයේ අවුරුදු කහමාරක් ලබා දෙන්න බැරුව විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා. එතකොට මේ දරුවයි ගුරුවරයා අතර තියෙන සම්බන්ධතාවයත් දැන් අවුරුදු කහමාරක් ගිලීලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටික විසඳන්න බැරුව රජේ මොකද්ද අද කියන්නේ? අද රජේ හිතනවා ගුරුවරුන්ට බැනලා ගුරුවරු කාලකන්ණි කියලා මෙහෙම කිව්වහම මේ වට විසඳුම් ලැබෙයි කියලා. පරණ අයම යලි එකතු වීම තුල අලුත් දෙයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂයේ පැවති සර්වපාක්ෂික සමුළුව සම්බන්ධයෙන් අපකල විමසුමකට පිළිතුරු ලබා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂයට එකතු වීමට ඇති අයිතිය ඉතා වැදගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ අතර දුරකථනයෙන් අපට ප්‍රකාශ කළා. සමගි ජනබලවේගයේ එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු තවත් සුළු පක්ෂවල සහභාගීත්වෙන් විපක්ෂයේ සර්වපාක්ෂික සමුළුවක් වැත්තුණා. අපවත් වී වදාළ පූජ්‍ය මාතෘවාබේ සෝපිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය මෙය සංවිධානය කර තිබුණා. නමුත් මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු නියෝජිතයෙක් සහභාගී වූයේ නැහැ. ඒ පිළිබඳව අප ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් සිදු කළා. ඒක මං හිතන්නේ එච්චර අපි විශේෂ අවධානයක් යොමු කළ යුතු කාරණයක් නෙමෙයි. මොකද මේ රටේ දැන් උද්ගත වෙලා තියෙන ප්‍රශ්න කන්දරාවට පහුගිය අවුරුදු 4 මාසයේ රනිල් මෛත්‍රී පාලනයත් වග කියන්නට ඕන. ඉතින් එතට එකතු වෙලා හිටපු බොහෝ අය ඒ පාලනයේ කොටස් කාර්යෝ සජිත් ප්‍රේමදාස ඇතුළේ කණ්ඩායමම ඒ ආණ්ඩුවේ බලගතු අමාත්‍ය ධුර දරපු අය. ඒ නිසා අද ඇති වෙලා තිබෙන ණය ප්‍රශ්නෙට, අද ඇති වෙලා තියෙන ආදායම් කඩාවැටීමට, අද ඇති වෙලා තිබෙන ආර්ථිකය ඇතුළු සමාජ ප්‍රශ්න ගණනාවකට මූලයේ සපෙලා තියෙන ඒ අය. ඒ නිසා ඒක අලුත් එකක් නෙවෙයි. ආණ්ඩුවේ ප්‍රබල සහකාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායකයින් ආණ්ඩුව ගැන තිබෙන කලකිරීම විවිධ අවස්ථාවල ප්‍රකාශ කළා. මේ නිසා අප එම පක්ෂයෙන්ද විමසීමක් කළා. ඒ මෙම සමුළුවට අනාගතයේදී සහභාගී වනවාද නැද්ද යන සම්බන්ධයෙන් දැන ගැනීම සඳහායි. පාර්ලිමේන්තුවේ යෝජනය කරන විපක්ෂයේ සමහර පක්ෂ එකතු වෙලා ඉල්මුක්ක නෙවෙයි එකතු වෙලා යම් එකකාරයක් ඇති කර ගැනීමේ සාමුවක් ඉස්සරහට බව ආරම්භ වෙනවා.
මම හිතන්නේ ලංකාවේ විපක්ෂ එකතු වෙන එක විපක්ෂයක් සක්‍රීය විපක්ෂයක් වීම ජනරජවාදී ආගමික ක්‍රමයක ඉතාම වැදගත් කාර්යභාරයක් විදිහට මම දකින්නේ මොකද රටක ආණ්ඩු පක්ෂය රට පාලනය කරනකොට ඊට අවශ්‍ය වෙන විවේචන සාපේල ජනතාවගේ අදහස් ඉදපත් වීමට ශක්තිමත් විපක්ෂයක් වීම වැදගත් නමුත් අවාසනාවකට සියලුම විපක්ෂයේ කණ්ඩායම නියෝජනය වන කාරණය යම් ප්‍රශ්නයක් මෙම සමුළුවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ ගැටළු වලට විසඳුම් දීමට පැහැදිලි පොරොන්දුවක් දෙන්නේ නැතිනම් තවදුරටත් මෙම සන්ධානය සමග එක්ව සිටීමෙන් පළක් නොවන බවයි. මේ පිළිබඳව අප පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතාගෙන්ද විමසීමක් කළා. විශේෂයෙන්ම එතෙන්දී ආපු අදහසක් තමයි මෙහි දෙමළ ජනයාගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා නැහැ කියන එක. ඇත්තටම එහෙම සුවිශේෂී ප්‍රශ්න හැම ජන කණ්ඩායමටම තිබෙන බව දැන් පැහැදිලි. ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙල සම්බන්ධෙනුත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල සම්බන්ධෙනුත් අපේ එකඟතාවයක් ඇති වුණා. නමුත් වෙනත් කාරණා බලය බෙදීම හෝ වෙනත් කාරණා පිළිබඳ එවැනි එකඟතාවයක් ඇති වෙලා නැහැ. මේ අතර මෙම සමුළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අතරායක මහතා පළ කළේ මෙවන් අදහසක්. අපිට උවමනාව තිබෙන්නේ ලංකාවේ සියලු දේශපාලන මතිමතාන්තර දරන ඒ වගේම රජයේ මේ ක්‍රියාමාර්ගය එරෙහි වන සියලු දේශපාලන සංවිධාන එකට එකතු කරන්න. ඒකට අපි බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුව තුල සිටින දේශපාලන පක්ෂ ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිට තියෙන දේශපාලන පක්ෂ ඒත් එක්කම සිවිල් ව්‍යාපාර මේ සියල්ල එකට එකතු කරගන්න එක තමයි අපේ බලාපොරොත්තු. මොකද ජනාධිපතිවරණයකට යනකොට අපි අපේක්ෂා කරනවා මේ සියලු බලවේග සමග එකට යන්න. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඒ සර්වපාක්ෂික එකඟතාවයක් ඇති කරගෙන දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම තමයි අපේ මූලිකම අරමුණ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. මන්නාරම වලේපාඩු වෙරළතීරේදී මියගිය කැස්බෑවන් 6 දෙනෙකු සොයාගෙන තිබෙනවා. කොළඹ වරායාසන්නේ ගිනි ගැනීමට ලක් වූ නැවේ බලපෑම මත කැස්බෑවන් මියගියේද නැතිනම් වෙනත් හේතුවක් මත මෙම කැස්බෑවන් මියගොස් ඇද්ද යන පිළිබඳව මෙවන විට පරීක්ෂණ පැවැත්වෙනවා. මොලිතේ ඔඩ්ඩු සුඩාන් පෙරියකුළුම් ප්‍රදේශයේ කුඹුරු යායක තිබී මියගිය කෙනරකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙම කෙනර මියගොස් ඇත්තේ හක්කපටස් කෑම හේතුවෙන් නැති වූ තුවාල නිසා බවටයි අනාවරණය වී තිබෙන්නේ. ඩෙවුන් දියල්ලෙන් පහළට ඇදවැටීමෙන් තරුණයක් අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ලිඳුල පොලිස් වසමට අයත් සෙන් තෝමස් ලිඳුල ප්‍රදේශයේ පදිංචි තරුණයක් බවයි වාර්තා වන්නේ. කහටගස් දිගිලිය කොක්කමඩුව ගම්මානයේ වනාලි පහර දීමකින් පොත්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි සහ 63 හැවිරිදි පුද්ගලින් දෙදෙනෙකු බව අප වාර්තාකරු පැවසුවා. කුරුණෑගල ගිරිබාව පාළුව මන්සන්දේදී අද විරෝධතාවයක් පැවැත්තුණා. ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු ගැටලු රැසක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්තුණා. මේ සඳහා සමස්ත ලංකා ගෝචර සම්මේලන සභාපති නාමල් කරුණරත්න මහතාද එක්ව සිටියා. දැන් සියත පිටිය. මෙවර ඔලිම්පික් වරම් ලැබූ ශ්‍රී ලාංකික කණ්ඩායමේ 5 දෙනෙකුම ක්‍රීඩිකාවන්. 4 දෙනෙකු ක්‍රීඩකින්. මේ අතර ඔලිම්පික් තාක්ෂණික කමිටුව නියෝජනය කරන ප්‍රථම ශ්‍රී ලාංකිකයා වනුවේ ජපානයේ ජීවත් වන සුජීව විජේනායකයි. ඔලිම්පික් තරගාවලිය සඳහා ජපානයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව සුජීව විජේනායක මහතා සියතට ප්‍රකාශ කළා. මෙවර ඔලිම්පික් උළෙල ලබන 23 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ ජපානයේ ටෝකියෝ නුවරදී. ඔලිම්පික් වරම් ලැබූ ශ්‍රී ලාංකික කණ්ඩායමේ 9 දෙනාගෙන් 5 දෙනෙකුම ක්‍රීඩිකාවන්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙල ඔලිම්පික් තරඟ බිමට පිවිසෙනවා. ඒ වෙඩි තැබීමේ තරඟ ඉසව්වෙන්. එමෙන්ම නිමාලි ලියනාරච්චි මීටර් 800 කාන්තා ඉසව්වයි නියෝජනය කරන්නේ. යුපුන් අබේකෝන් තරඟ වදින්නේ මීටර් 110 වන ඉසව්වෙන්. නිලුක්ක කරුණරත්න බැඩ්මින්ටන් තරඟ ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සහභාගී වෙනවා. මෙවර ඔලිම්පික් සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතිහාසයේ වැඩිම ආයෝජනයේද ක්‍රීඩා අමාත්‍යාංශය වෙන් කළා. ඔලිම්පික් උළෙලට ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් පමණ සහභාගී වෙනවා. ඔවුන් ස්ථාන 42කදී විවිධ තරඟ 33ක් සහ ඉසව් 339ක් වෙනුවෙන් තරඟ වදිනවා. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තාක්ෂණික කමිටුව නියෝජනය කිරීමට ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව ලැබී තිබෙනවා. ඔහු ජපානයේ සිටින සුජීව
විජේනායකයි මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු ලෙසයි ඔහු කටයුතු කරන්නේ සුජීව විජේනායක මහතා ජපානයේ සිට සියතට දැක් වූ අදහස් මේ ක්‍රීඩකයන්ට යම් කිසි ඉන්ජරියක් වුණොත් කොහොමද ක්‍රීඩාංගණයේ සිට රෝහල දක්වා කෙටි කාලයක් තුල ගෙනියන්නේ කියන දේ වැඩසටහනක් කරන ලැබුවා ඒ සඳහා අපි විශේෂයෙන්ම ඩොක්ටර් හෙලිකොප්ටරයක් යොදා ගන්න ලැබුවා විශේෂයෙන්ම අපි ඇම්බියුලන්ස් සියලුම ක්‍රීඩාංගවල ස්ටෑන්ඩ් බයි කරලා තියෙන්නේ තරඟාවලිය සඳහා ක්‍රීඩාංගණ 42ක් පාවිච්චි කරන ලබනවා පොලිසිය ඇතුළු ආරක්ෂණ වැඩසටහන් කරන ලැබුවා පසුගිය දා අපේ ක්‍රීඩාංගණවල ඉතින් ඇත්තටම කොහොමද දැඩි ආරක්ෂාවක් ඇතිව මෙවර ඔලිම්පික් තරඟාවලියේ කොරෝනා ගයිඩ්ලයින්ස් වලට අවනත වෙමින් සියලුම ලෝවැසියන්ට ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාටම හොඳ තෝතැන්නක් කරන්න තමයි මෙවර ඔලිම්පික් තරඟාවලියේ කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයේ මෙවර ඔලිම්පික් තරඟාවලියේ ප්‍රධාන පිළිවෙත් තනතුරක් නියෝජ්‍ය තාක්ෂණික නිලධාරියෙක් වශයෙන් කටයුතු කරන්න හැකියාව ලැබීම මාලද වාසනාවක් මගේ රට ලද වාසනාවක් සංචාරකින් රැගෙන යාමට සුපිරි වාහන වෙනුවට බක්කි කරත්ත යොදා ගැනීමට සිදුවනු ඇතැයි සංචාරක මෝටර් රථ හිමියන්ගේ සංගමය පවසනවා සංචාරක කර්මාන්තය ආරම්භ කරන දිනේ වන විට තම මෝටර් රථ ලීසින් සමාගම් උත්සාහගෙන යනු ඇතැයි ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා කොරෝනා වසංගතයත් සමග තමන් මුහුණ පා සිටින ගැටලු හෙළි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. ලීසින් වාරික ගෙවා ගැනීමට නොහැකි වීම නිසා තමන් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ලේකම් අයේෂ් රොෂාන්. පාර්ලිමේන්තුවේ සංචාරක මණ්ඩලයත් මුදල් අමාත්‍යංශයත් මහ බැංකුවත් එකතු වෙලා අපිට දෙනු ලැබුව සහන කාලයක්. ඒක සහන කාලයක් නෙමෙයි, ඇත්තට මේක අසහන කාලයක්. මේ වෙනකොට මේ සංචාරක ව්‍යාපාරයේ නියුතු වාහන හිමිකරුවන්ගේ පුංචි දරුවන්ගේ බෙල්ල මිරිකලා වාහන පැහැර ගන්න තත්ත්වයට පත් වෙලා තිනෝ. එතකොට මේ හා සමානව තවත් කීප දෙනෙකුට ටර්මිනේෂන් ලෙටර්ස් එවලා තිනෝ. ඉතින් මේ වැක්සින් එකට සමාන්තරව මේ අපේ වාහන ටිකත් ආරක්ෂා වෙන්න ඕනේ. නැත්නම් වැක්සින් එක දීලා ඉවර වෙනකොට සුද්දොංග ගෙනියන්න වෙන්නේ. එහෙම නැත්නම් විදේශික සංචාරකයෝ ගෙනියන්න වෙන්නේ. කරත්තවල තමයි අරගෙන යන්න වෙන්නේ. සංචාරක වාහන හිමිකරුවන්ගේ සංගමේ සභාපති ගයන් තිත්තවල මහතා අදහස් දක්වමින් අපේ අතේ තියෙන නම් දෙයක් කාට හරි දෙනවා යරෙන්න අපි කායින්වත් ඉල්ලා හිටියේ නැහැ. නමුත් මේ වෙලාවෙත් අපි ඉල්ලන එකම දේ තමයි අපේ සමස්ත ශ්‍රී ලංකාවේ සිටින සංචාරක ව්‍යාපාරයේ දලින් සියලු දෙනාටම උදෙසා අවශ්‍ය සියලු සහන සාධාරණීය සහන ලබා දෙනමින් ජාතික ආදායමේ දෙවන තැන උපයන රටේ සංචාරක ව්‍යාපාරයේ දල සිටින අපි ගැන කුඩම්මගේ සැලකිල්ලත් අපිට නැතිකොට අපි ගැන කවුද බලන්නේ ලබන මාස 9 වෙනිදාට පෙර විසඳුමක් දුන්නේ නැත්නම් Tamanටද පාරට බහින්න වෙන බව තරු රාජපක්ෂ මහතා පවසනවා මේ ආණ්ඩුවට දැඩිව කියනවා ලක්ෂ 22ක් වෙච්ච ජනතාවක් ඉන්නවා සංචාරක ක්ෂේත්‍රේ සංගම් 63ක් තියෙනවා අපි පාරට බැස්සොත් මේ ඉන්න ලොකු ලොක්කන්ට දුවන්න පාර නැති වෙනවා ඒ නිසා අපි ඉතාමත් අවධාරණයෙන් දැඩිව මේ ආණ්ඩුවට කියනවා කිසිම හේතුවක් නිසා අපිව පාරට බස්සන්න එපා අපි ආණ්ඩුවට ලබා දෙනවා ලබන මාසේ 9 වෙනිදා වෙනකන් කාලය ලබන මාසේ 9 වෙනිදාන් පස්සේ අනිවාර්යෙන් මේ සංචාරකයේ ලක්ෂ ගණනින් අපි පාරට බස්සනවා වැක්සින් ගහනවා වගේම ලීසින් වාහනවලට සාධාරණ සහනයක් දෙන්නේ පැමිණ සිටි සියලු දෙනා රජයට බල කර සිටිනවා පළවෙනි මාස 6 දුන්නේ වැල්පොලි ක්‍රමයේ දෙකම එකහුව කරලා ඊළඟ වැල්පොලි එකහුව කරනවා ඊළඟ මාසෙට අන්තිමට දැන් මොකද වෙලා තියෙන්නේ 2021 මාර්තු ඉඳලා සැප්තැම්බර් මාසෙ යනකම් තුන්වෙනි මොරටෝරියම් එකක් ගෙනල්ලා මොරටෝරියම් 1 2 3 4 කොච්චර මොරටෝරියම් ගහුවත් කියන්න තියෙන්නේ මේකයි සංචාරක වාහන හිමිකරුවන්ට කිසිම දවසක සහනයක් ලැබිලා නැහැ මේ ලෝකෙ කොහෙවත් මම හිතන්නේ මේ රජේ තරම් පොලි පිට ගහලා සංචාරක ව්‍යාපාරයේ නියුතු වාහන හිමියන්ට මෙච්චර අසාධාරණයක් කරන කරනවයි කියලා උදැසන පුවත් විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්